අද මම සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ චැනල් එකට එකතුණු ඔයාලව. අද මම කියන්න යන්නේ ඔයගොල්ලෝ කවුරුත් කැමති ඔස්කා මාළු ගැන. මේ ඔස්කල වර්ග ඔක්කොම අයිති වෙන්නේ සික්ලිඩ් ෆැමිලි එකට. ඒ වගේම හැම ඔස්කෙක්ගේම මූලාරම්භය වෙන්නේ දකුණු ඇමරිකාව. ඊට පස්සේ කිව්වොතින් මේ ඔස්කලගේ විශාලත්වය ගැන සාමාන්‍යයෙන් ඔස්කල අංගල් 12ක් 14ක් අතර වර්ධනයක් තියෙනවා. ඒ වගේම සංරක්ෂණ තත්ත්වය යටතේ අවම අවදානම් තත්ත්වයේ සිටින මාළුවේ. මේ ඔස්කා කියන්නේ මොන්ස්ටර් ෆිෂ් කාණ්ඩයේ ගත්තොත් ලංකාවේ මිල ගණන් අඩු මාළුවෙක්. ඒ වගේම මෙයාලා නියුට්‍රෝන් pH එකේක හොඳින් තියාගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා හදද්දි හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් තියෙනවා නම් හොඳයි, මොකද මේගොල්ලන්ට අපිරිසුදු ජලයේ ඉන්න අමාරුයි. ඒ වගේම මෙයාලට ටිකක් ලොකු ටෑංක් සයිස් එකක් ඕන වෙනවා මේගොල්ලෝ හදනවා නම්. කවුරු හරි සාමාන්‍යයෙන් හොඳින් දරන ඔස්කා මාළුවෙකුට, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් හොඳින් දරන ඔස්කා මාළුවෙකුට ලීටර් 500කවත් ටෑංක් සයිස් එකක් ඕන වෙනවා. ඊට පස්සේ අපි මෙයාලගේ කෑම ගැන කතා කරෝදින් මෙයාලට දෙන්න පුළුවන් කෑම තමයි සික්ලිඩ් පැල්ස්, බිච්චර් සුදු මද, ප්‍රෝටීන් පැල්ස්, සාමාන්‍ය මාළු කෑ, සාමාන්‍ය මාළු කෑම වගේ කෑම මෙයාලට දෙන්න පුළුවන්. ඕනනම් මාළු කන්න දෙන්නත් මෙයාලව හුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාල දවසක් කරද දවසක් කන්න දෙනත්, ඒ වගේම දවස් තුනෙන් දුන්නත්, ඒ වගේ එක එක දවස් වලට කන්න දෙන්න මේගොල්ලෝ පුරුදු කරගන්න පුළුවන්. සමහර අය දන්නවා මේ ඔස්කල යාලගේ ස්වාමිය හඳුනා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙයාලා හදන කෙනා ටෑංක් එක ළඟ ඉන්නව නම්, ඒ කියන්නේ මම මගේ ගාව හොඳ ලොකු වෙච්ච ඔස්කා කෙනෙක් ඉන්න පොඩි කාලේ ඉඳන් හදුව, මම ඒ ඔස්කා ඉන්න ටෑංක් එක ගාවට ගියාට පස්සේ ඒ ඔස්කා ඉන්න වටක් ගාල ටෑංකි අයින්ට ඇවිල්ලා ඒ ඔස්කා ටෑංකේ මූණ අතුලන ඒ වගේ වෙනස් වෙනස් හැසිරීම් රටා පෙන්වන්න පටන් ගන්නවා. ඒ තමයි, ඒ කියන්නේ මෙයාල ගොඩක් ලොකු බුද්ධියක් තියෙන මාළුවෙක්, හොඳ බුද්ධියක් තියෙන මාළුවෙක්. ඒ හේතුන් මත නිසා තමයි මෙයාලට මේ වෝටර් ඩොග් කියන නම ලැබිලා තියෙන්නේ. ගොඩක් අය දන්නවා ඉතින් මෙයාල හඳුන්වන තවත් නමක් තමයි වෝටර් ඩොග් කියන නම. ඊට පස්සේ කිව්වොතින් මේ ඔස්කා ෆැමිලි එකේ ගොඩක් වර්ග ඉන්නවා. ඒ තමයි ටයි ඔස්කා, වෙල්ඩේ ඔස්කා, ඇල්බිනෝ ටයි ඔස්කා, ලෙමන් ඔස්කා, සුපර් රෙඩ් ඔස්කා, ඇල්බිනෝ රෙඩ් ඔස්කා, ඔරේන්ජ් ඔස්කා වගේ අය ගොඩක් ඉන්නවා මේ ඔස්කා ෆැමිලි එකේ. ඊට පස්සේ කියන්න ඕන ඔයගොල්ලොන්ට මේ ඔස්කලගින්න මේ වෙල්ඩේල් ඔස්කා කියන ප්‍රභේදය, ඒ කියන්නේ මේ වෙල්ඩේල් ඔස්කල තමයි මේ ඔස්කලගින් ලස්සනම වර්ගය, ඒ වගේම දුර්ලභම වර්ගය. ඊට හේතුව තමයි මේ වෙල්ඩේල් ඔස්කා කියන ඔස්කලගේ අනිත් ඔස්කලට වඩා වරල් දිගයි, ඒ කියන්නේ ගොඩක් දිග වරල් තියෙන ගොඩක් ලස්සන මාළුවෙක්. ඊට පස්සේ අපි මේ ඔස්කල් ටෑංක් මේඩ්ලා, ඒ කියන්නේ මේ ඔස්කලත් එක්ක එකට හදන්න පුළුවන් මාළු ගැන කතා කරමු. මෙයාලගේ ටෑංක්ස් මේඩ්ලා තමයි පාකු, ජයන්ට් ගුරාමි, බයිච, ජව්ව, සික්ලිට්, ක්ලවුන්, නයිෆ් ෆිෂ් වගේ මාළු එක්ක මෙයාල ලේසියෙන් හදන්න පුළුවන්. ඒ මාළුනත් සාමාන්‍ය මෙයාගේ සයිස් එකට හරියන මාළුක් ඉන්න ඕන, මොකද මෙයා පොඩි කාලේ ඉඳන් මාළු කන්න පුරුදු වෙලා හිටියොතින් එහෙම මෙයා ඒ මාළුන්වත් ආහාරයට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔස්කල හැදේ රෙඩවල් ගැන ඔයගොල්ලෝ මම කියන්නම්, මොකද ඒ දේවල් ගැන ඒ වගේ දේවල් වීඩියෝ කවුරුවත් කියන්නේ, ඒ දේවල් ඔයගොල්ලෝ ගොඩක් ප්‍රයෝජන වෙනවා. මේ ඔස්කල්ට හැදෙන්නේ මම ලෙඩවල් එකින් එකට ඒ වගේ මේවට ප්‍රතිකාරත් එක්කම කියන පළවෙනි ලෙඩ තමයි මෙයාලගේ වරල් වලට හැදෙන සුදු පුල්ලි රෝගය. මේකට තියෙනවා බෙහෙත් වර්ග දෙකක්. ඒක තමයි ෆිෂ්කාව බ්ලූ සහ ටෙට්‍රොක්සිජල් සරල්. ඊට පස්සේ මේවා ඇක්වේරියම් වලින් මෙරදී ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය බෙහෙත් මාත්‍රාවක් ලෙස මේ ලෙඩට ෆිෂ්කාව බ්ලූ දෙනවා නම් ලීටර් 1000කට මිල්ලීටර් 50ක්වත් දෙන්න ඕන. ඒ කියන්නේ ලීටර් 1000ක ටැංක එකකට මිල්ලීටර් 50ක්වත් දෙන්න ඕන ෆිෂ්කාව බ්ලූ දානවා. ඒ වගේම තමයි ලීටර් 1000ක ටැංක එකට මේ ටෙට්‍රොක්සිජල් දානවා නම් අඩු ගානේ කරල් 5ක්වත් දාන්න ඕන. මේ බෙහෙත් වර්ග දෙකම ඇක්වේරියම් චොප්පොල තියෙනවා. වැඩි මිලක් වෙන්නේ නැහැ. සාමාන්‍ය රුපියල් 150ක් 200ක් වගේ තමයි වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ලෙඩ තමයි මේගොල්ලෝ ඔළුවට හිල් හැදෙන, ඒ කියන්නේ ඔළුවේ හිල් හැදෙන. මේ ඔළුවේ හිල් හැදෙන ලෙඩ කියන්නේ මේ ඔළුවේ හිල් හැදෙන සීන් එක තමයි මේගොල්ලන්ගේ ඔළුවට ඉස්සෙල්ලාම චූටි චූටි තුවාල වගේ හැදෙන්න ගන්නවා. පොඩි පොඩි තුවාල හැදෙන්න අරගෙන ඉතින් ටික කාලයක් යනකොට ඒකට ප්‍රතිකාර නොකරමින් එහෙම ඒ තුවාල ඇතුළට කිදා බැහැලා ඔළුව ඇතුළට තුවාලයක් බවට පත් වෙනවා. මේ ගොඩක් දරුණු ලෙඩ, මේක තමයි මේගොල්ලන් හැදෙන දරුණුම ලෙඩ. මේකට දෙන්න පුළුවන් බෙහෙත් තමයි මේ මෙතිලීන් බ්ලූ කියලා නිල් පාට බෙහෙත් එකක් තියෙනවා. රුපියල් 150 වෙන්නේ ඒ බෙහෙත් එක දෙන්න පුළුවන්. මොකද ඒ බෙහෙත් එක මේ රෝගේ පටන් ගන්නකොට, ඒ කියන්නේ මේ තුවාල හැදීගෙන එනකොටම දෙන්න ඕනේ, නැත්නම් සාමාන්‍ය ඔස්කමාලෝ බේර ගන්න ආයු ගොඩක් කලකට මැරෙනවා. අනිත් එක අනිත් මේ බෙහෙත් එක තමයි මේ ඔස්කමාලුගේ මේ ලෙඩේට දෙන
සිකලි ටෙක්ස්ටයින් බැක්ටීරයා කියන බෙත්තක මේ සිකලි ටෙක්ස්ටයින් බැක්ටීරයා කියන එක දීරයක් ඒතු සමයි මංහර පිෂ්කාව බ්ලූවල වගේ පරිමාවත්තමයි දාන්න ඕන. අද මම ඔයාලට ඔස්කල ගැන දැනගත යුතු දේවල් ගොඩක් කිව්වා. ගැන ඔයගොල් දැනගත යුතු දේවල් සියල්ලම වගේ කිව්ව ම ඔයගොල්ලන්න. ඊට පස්සේ මම දෙන වීඩියෝ බලන්න ඔයගොල කිසිසේත්ම බයවෙන්නවා. මොකද මේදී බෙහෙත් මාත්‍රා මේ හැම දෙයක් මැත්ත බොරු කියන්න කිසි දෙයක් මං අත්දැකීම් සහිතව කියන දේවල්. ඊට පස්සේ මගේ ඉදිරියේ පිෂ් වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නේ. ඒ වගේම තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.